सर्वचित्त साधारण चैतसिक हतें तुंगिनीक संज्ञा चैतसिक अभी अहे अहन रूपयाक दकिनवा अभी हितमु अभी अरवेनद वगेम गहाक दकिनव केला ए वगेम अभी दकिनवा सतेक अभी पारे गह गाव मे बेंदलाइनव हरके अभी हरकव दकिन දැන් ගහ දකින්නකයි හරකව දකින්නකයි අවස්ථා දෙකක් කියලා ගම්මු. ඒ අවස්ථා දෙකේදීම චක්ෂු විඥානයක් ඇති වෙනවා. ඒ සිතිවිල්ල සමගම සංඥා චෛතසිකයක් ඇති වෙනවා. සංඥා චෛතසිකය නිසා තමයි ඒ අවස්ථා දෙකේදීම අපිට ගහ ගහ විදිහටත් හරක හරක විදිහටත් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ගහ දැක්කහම අපිට හරක කියලා මතක් වෙන්නේ නැහැ. හරක දැක්කට අපිට ගහ කියලා මතක් වෙන්නේ නැහැ. ඒකට හේතුව ඒක ගහක් කියලා සංඥා චෛතසිකයෙන් තේරුම් කරනවා. රූපයක් කියලා සිතවිල්ල හට ගන්නවා. ඒක ගහක් කියලා සංඥා චෛතසිකයෙන් පෙන්නනවා. එතකොට හරකගේ රූපය දකිනවා රූපය කියලා ගන්නවා චක්ෂු විඥාණය. හැබැයි ඒ හරකෙක් කියලා සංඥා චෛතසිකයෙන් අර ඒ ඉපදෙන සිතවිල්ලත් එක්කම ගන්නවා. එතකොට දන්නවා මේ හරකෙක්ගේ රූපයක් කියලා. දැන් මේ විදිහට දරුවෙක් මුල්ම වතාවට ගහක් දැක්ක කියලා හිතමුකෝ. අපි කියලා දෙනවා මේක ගහක් කියලා. එතෙන් පටන් ඒ රූපය දකින්න ගා දකින්න වාරයක් වාරයක් පාසා ගහ ගහ විදිහට අපිට දැනෙන්නේ ඒ දරුවාට දැනෙන්නේ එයාගේ සංඥා චෛතසික ඒක රෙජිස්ටර් කරගන්නවා එයාගේ සිතවිලි පරම්පරාවේ අනිත් චෛතසික එක්කම හටගන්න ඒවත් එක්කම මේක ගහ ඒක රෙජිස්ටර් කරගන්නවා මේක පොත මේක පෑන මේක ජනේලය මේ අම්මා මේ තාත්තා ඒක සංඥා චෛතසිකයෙන් තමයි රෙජිස්ටර් කරගන්නේ අම්මාව තාත්තාව දකිනකොට මේ පිරිමි කෙනෙක් ගැහණු කෙනෙක් කියලා නෙමෙයි මතක් වෙන්නේ මේ කෙලින්ම අම්මා විදිහටම තමයි මතක් වෙන්නේ ඒකට අදාළ සංඥා චෛතසිකයෙන් තමයි ඒ ක්වොලිටි එක දෙන්නේ ඒ අදාළ රූපේට අදාළ නාමය දෙන්නේ සංඥාව හරහා ඒක අපේ දැන් එකපාරක් අපි ඒක හිතට දාගත්තට පස්සේ විදිගින් දිගටම ඉස්සරහට එන සිතවිලි පරම්පරාවලදී අපි ආයේ ඒ රූපයක් හරි ශබ්දයක් හරි මේ වෙනකොට අපි දන්නවා මේක මේ අහවල් එක කලින් ඔඩියෝ එකේදී කතා කරා බටනලා ශබ්දයක් ඇහෙනකොට අපි ඒක බටනලා ශබ්දයක් කියලා දැනගන්නවා කියලා. ඒකේ මිහිරි අමිහිරි බව අපි දැනගන්නේ වේදනා චෛතසිකයෙන්. මේක බටනලා ශබ්දයක් කියලා දැනගන්නේ සංඥා චෛතසිකයෙන්. මේ හැම සිතුවිල්ලකම මේ සර්වචිත්ත සාධාරණ චෛතසික හත ඇති වෙනවා. ඒ හත ඇති වෙලා තමයි මේ සම්පූර්ණ සිතුවිල්ලක් කියන එක හටගන්නේ. කියන්නේ සිතුවිල්ලේ ඒ අනිත් ක්වොලිටිස් ටික ඔක්කොම හදන්නේ. ඒ ඔක්කොම ටික හැදුවාම තමයි ඒක අර පරිපූර්ණ සිතුවිල්ලක් විදිහටම අපිට ඒක තේරෙන්නේ. හරක. අපි හිතමු පොඩි පැටියෙක් කියලා. මෙතන මේ වෙනකල් අපි කතා කරලා තියෙන චෛතසික දැන් තුනක්නේ කතා කරන්නේ මේ තුන්වෙනි එකනේ. උදාහරකේ ගිරූපය අපේ ඇහි ගැටෙනවා අපි දකිනවා මේ හරකෙක් කියලා. හරකෙක් කියලා වුණ සිතවිල්ල හටගන්නවා පස්ස චෛතසිකයේ ඒකට උදව් වෙනවා. මේ පොඩි එකෙක් එහෙම නැත්නම් අහිංසකෙක් උලස්සනයි. අනේ පව් මේ දුක හිතනවා දැක්කහම අනුකම්පා හිතනවා දැක්කහම ඔන්න වේදනා චෛතසිකයත් මේකත් එක්කම හටගන්නවා. අනේ අහිංසක හරකෙක් එහෙම නැත්නම් මේ අනුකම්පා හිතෙනවා දැක්කහම ඔන්න ඒකත් එක්කම හරකෙක් කියලා හිතුණා. අහිංසක සතෙක් කියන එකට අමතරව හරකෙක් හරක තමයි සතා. ඒ හරක කියලා හිතුනේ සංඥා චෛතසිකයේ නිසා. මොකද අපි මේ සතාව හරක කියලා සංඥා චෛතසිකයත් එක්ක තමයි මතකයේ ගැප් කරලා තියාගෙන හිටියේ.